අයිබෝන් අපි අද මේ අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රාජයේ සේවයට පත් කරනු ලැබීමට නුසුදුසු තැනැත්තන් හා විශ්වවිද්‍යාල සේවයට නුසුදුසු තැනැත්තන්. එතකොට විශ්වවිද්‍යාල සේවයට නුසුදුසු තැනැත්තන් කවුද කියලා අපි දැනගත යුතුයි. රාජ්‍ය සේවයට නුසුදුසු තැනැත්තෝ කවුද කියලා අපි දැනගත යුතු වෙනවා. මුලින්ම කතා කරමු රජයේ සේවයට පත් කරනු ලැබීමට නුසුදුසු තැනැත්තෝ. රජයේ සේවයට පත් කිරීමට නුසුදුසු තැනැත්තෝ. මෙය පරිපාලන නීති සිද්ධාන්තය යටතේ ඔබට ගොඩනගන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් විදිහට තමයි ගොඩනගන්නේ. මේ කාර්යාල ක්‍රමවේදයෙන් බැහැරව පරිපාලන නීති සිද්ධාන්තයෙන් එන ප්‍රශ්නයක්. එතකොට මේ සඳහා ඔබ සූදානම් විය යුතුයි. රජයේ සේවයේ හෝ රජයේ සංස්ථාවක සේවයේ ඕ නියලි සිට අකාර්යක්ෂමතාවය මත අනිවාර්යෙන් විශ්‍රාම ගන්නවා ඇත්තා වූ තැනැත්තෙක් වෙන්න පුළුවන්. නැත්නම් සේවයෙන් පහ කිරීම වෙනුවට සානුකම්පිත විකල්පයක් වශයෙන් විශ්‍රාම ගන්නපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම අය රාජ්‍ය සේවයට නුසුදුසුව වෙනවා. එහෙමත් නැතිනම් දඬුවමක් වශයෙන් විශ්‍රාම ගන්නපු තැනැත්තෙක් වෙන්න පුළුවන්. විධිමත් විනය පරීක්ෂණයක ප්‍රතිඵල මත සේවයෙන් පහකර වූ තැනැත්තෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් සිය තනතුර අතහැර ගිබු පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. එවැනි අය රාජ්‍ය සේවයට පත් කරනු ලැබීමට නුසුදුසුෙක් වන්නේය. එන්න එයයි වගන්තිය. ඉතින් එතකොට අපි දැනගත යුතුයි රාජ්‍ය සේවයට මෙන්න මේ අය සුදුසු වෙන්නේ නැහැ. රාජ්‍ය සේවයට මේ අය පත් කිරීමට සුදුසු නෙවෙයි. ඒකට ඔබ සටහන් කරගත යුතු වැදගත්ම කාර්යය තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයට විරුද්ධව සිදු කරන ලද සාපරාධී වරදකට අධිකරණයක් විසින් වරදකරු කරපු තැනැත්තෙක් රාජ්‍ය සේවයට සුදුසුෙක් නොවන්නේ. රාජ්‍ය සේවයට එවැනි පුද්ගලයෝ සුදුසු වෙන්නේ නැහැ. එතකොට ඊළඟ කාරණය තමයි යම් අපරාධ නීති කෘත්‍යයකදී යම් අපරාධ දණ්ඩ නීති සංග්‍රහයට අදාළ යම් අපරාධයක්. එතකොට අපරාධ කෘත්‍යයකදී අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ තැනැත්තෙක් වෙන්න පුළුවන්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 449 වෙනි වගන්තිය ප්‍රකාරව අධිකරණයේදී ලඝු නඩු විභාගයකදී වරදකරු වෙච්ච තැනැත්තෙකුට රාජ්‍ය සේවයට සුදුසුෙක් නොවන්නේ. ඉතින් මේවැනි තත්ත්වයක් පසුබිමක් ගැන ඔබ අවබෝධයෙන් සිටිය යුතුයි. රාජ්‍ය සේවයට නුසුදුසු තැනැත්තෝ කවුද කියන එක ගැන අවධානය කරගන්න. ඊළඟ පුද්ගලයා තමයි වස්තු බංගත්වයට පත්වෙච්ච පුද්ගලයා රාජ්‍ය සේවයට සුදුසුෙක් වෙන්නේ නැහැ. රාජ්‍ය සේවයට බඳවා ගන්න වස්තු බංගත්වයට පත්වෙච්ච පුද්ගලයා අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එවැනි පුද්ගලයා සුදුසු වෙන්නේ නැහැ. ඊළඟ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන තැනැත්තෙක් හෝ පුරවැසි අයිතිවාසිකම් අහිමි තැනැත්තෙක් රජයේ සේවයට පත් කළ නොහැකි බව අවබෝධ කරගත යුතුයි. ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක් තමයි එවැනි අවස්ථාවක් තියෙන්නේ රාජ්‍ය සේවයේ. හැබැයි විශ්වවිද්‍යාල සේවය සම්බන්ධයෙන් කතා කරනකොට ඒ තත්ත්වෙ නෙවෙයි තියෙන්නේ. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී තියෙන තත්ත්වය රජයේ සේවයේ බැඳෙන්න නම් රටේ පුරවැසියෙක් විය යුතුයි. රටේ පුරවැසියෙක් විය යුතුයි. ඒ වගේම ඔහුගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි වෙච්ච පුද්ගලයෙකුට එම අවස්ථාව ගිලිහෙනවා. විශ්වවිද්‍යාල සේවය සම්බන්ධයෙන් අපි නුසුදුසු තැනැත්තෝ ගැන තමයි ඊළඟට කතා කර යුත්තේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාල සේවයට නුසුදුසු තැනැත්තෝ. ඒකට පත් කිරීමට නුසුදුසු අය. එතකොට අපි රාජ්‍ය සේවයට නුසුදුසු අය ඉස්සෙල්ලා කතා කරා. හැබැයි ඒකම මේකට අදාළ වෙන්නේ නැහැ. ඒකට හේතුව විශ්වවිද්‍යාල ශාස්ත්‍රය රාජ්‍ය සේවයෙන් ඔබට ගියපු ව්‍යවස්ථාපිත මණ්ඩල නිසා ඒවලේ නොඑක් ස්වාධීන තත්ත්වයන් තියෙනවා. අපි උදාහරණයක් කිව්වොත් එම් විදේශීය කෙනෙකුට උනත් යම් කිසි නිශ්චිත කාලයකට රැකියාවක නියැලෙන්න විශ්වවිද්‍යාල සේවයේ යෙදෙන්න පුළුවන්. නමුත් රාජ්‍ය සේවයේ පුරවැසියන්ට පමණයි ඒ රාජ්‍ය සේවයේ රැකියාවක් කරන්න ඕනේ. අපි විශ්වවිද්‍යාල සේවයට නුසුදුසු තැනැත්තෝ ගැන කතා කරනකොට කරුණු වශයෙන් මම කියන්නම්. ඒ කරුණු වශයෙන් ඔබ මතක තබා ගත යුතුයි, සටහන් කරගත යුතුයි. විශේෂයෙන් මෙවැනි ප්‍රශ්නකට පිළිතුරු දෙනකොට මේ කරුණු ඒ ආකාරයෙන්ම ලිවිය යුතු වෙනවා. ඒක නිසා මම කියන්නම්, නිදහස් කරනු නොලැබූ බංකොලොත්කරුවෙක් හෝ වස්තු බංගත්වයට පත් තැනැත්තෙක් නම් විශ්වවිද්‍යාල සේවයට නුසුදුසු තැනැත්තෙක් වන්නේය. ඊළඟ කාරණය තමයි
චරිත දූෂිත ඒ කියන්නේ මෙහෙම පැහැදිලි කරොත් චරිත දූෂණාත්මක වරදක් සම්බන්ධයෙන් වරදකරුව සිටිනම් ඒ පුද්ගලයාත් විශ්වවිද්‍යාල සේවයට සුදුසු නැහැ. එතකොට හැබැයි මේක රාජ්‍ය සේවයට අදාළ වුණේ නැහැ. එතකොට විශ්වවිද්‍යාල ශාස්ත්‍රයට උනොත් මේ ආදීන කටයුතු කරන ශිෂ්‍යයන් ගැවසෙන ස්ථානවලට සුදුසු වෙන්නේ අන්න එවැනි පුද්ගලයන් වැවසලකලා තමයි ඒ විදිහට එක ගලපලා තියෙන්නේ. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි තත්කාලයේ බලපවත්නා යම් නීතියක් යටතේ සිහිවිකලව සිටින පුද්ගලයෙකු එහෙම තීරණය වෙන්න ඕනේ. තීරණය කරනු ලැබූ ප්‍රකාශ කරනු ලැබූ යම් එහෙම පුද්ගලයෙක් සිටිනවා සිහිවිකලව සිටින කෙනෙක් විශ්වවිද්‍යාල සේවයට සුදුසුෙක් නෙවෙයි. හැබැයි රාජ්‍ය සේවයේ ඒ වගන්තිය දාලා තිබුණේ නැහැ. ඒ වගේම ඔබ දැනගත යුතු මේ දෙක අතරේ තියෙන වෙනස්කම් පැහැදිලි කිරීමටයි මම ඔබට එහෙම පැහැදිලි කරේ. ඒ වගේම ඊළඟ වැදගත්ම කාරණේ වෙන්නේ තමාගේ සේවය පිළිබඳ ගිවිසුම හැර මේ වගන්තිය ටිකක් දිගයි. ඔබ නිවැරදිව අවබෝධ කරගත යුතුයි කුමක් ගැනද මේ කියන්නේ කියලා. තමාගේ සේවයේ පිළිබඳ ගිවිසුම හැර යම් උසස් අධ්‍යාපන ආයතනයක් විසින් හෝ ඒ වෙනුවෙන් කරගන්නා ලද යම් ගිවිසුමක් යටතේ තමා විසින් කෙලින්ම හෝ තමා වෙනුවෙන් හෝ තම ප්‍රයෝජනය හෝ ප්‍රතිලාභයේ පිණිස තැනැත්තෙකුගේ මාර්ගයෙන් අන්නාය අයුරකින් ඒ කියන්නේ වෙනත් ආකාරයකින් යම් අයිතියක් හෝ ලාභයක් සතුව සිටී නම් ඒ පුද්ගලයා එහෙම දෙයක් භුක්ති විඳිනවා නම් එහෙම කෙනෙකුත් විශ්වවිද්‍යාල සේවයට සුදුසුෙක් නෙවෙයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාල සේවයේ යෙදී සිටියදී අන්‍ය ආකාරයකින් ලාභ උපයන වෙනත් අයුරකින් ලබන තවත් ගිවිසුම් වලට සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාලයත් සමග අපි ගිවිසුමකට ලක් වෙනවානේ. ඒ ගිවිසුම හැර වෙනත් ගිවිසුමකට ගිහිල්ලා ඒනොත් ලාභ උපයනවා නම් එවැනි පුද්ගලයා විශ්වවිද්‍යාල සේවයට සුදුසුෙක් නොවන්නේ. ඒ වගේමයි එහා අන්‍යයන්ගෙන් ලාභ උපයන්නත් බෑ. තමන්ගේ නම නැතුව වෙනත් ආකාරයකින් හරි ලාභ උපයනවා නම් එවැනි පුද්ගලයෙකුත් විශ්වවිද්‍යාල සේවයට සුදුසුෙක් නෙවෙයි. ඒ වගේම ඒ තැනත්තන් කොමිෂන් සභාව නිශ්චිත බලධාරියට අභියාචනා මණ්ඩලයට ඒ කියන්නේ විශ්වවිද්‍යාලයක යම් තනතුරකට ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරියෙකුට නිශ්චිත බලධරයට අභියාචනා මණ්ඩලයට හෝ උසස් අධ්‍යාපන ආයතනයක යම් බල මණ්ඩලයකට හෝ වෙන යම් බල මණ්ඩලයකට හෝ පත් කිරීමට සුදුසුෙක් නොවන්නේ සමාජිකයෙක් වෙන්න සුදුසුෙක් නොවන්නේ. මෙම කරුණු ගැන අවබෝධ කර ගැනීමේදී ඔබ පැහැදිලි කර ගන්නට ඇතැයි මම සිතනවා. රාජ්‍ය සේවයට සුදුසු පුද්ගලයා කවුද කියලා, විශ්වවිද්‍යාල සේවයට සුදුසු පුද්ගලයා කවුද කියලා. එතකොට මේ දෙක ගැනම අවබෝධය තිබිය යුතුයි ඔබට එන ප්‍රශ්නවලදී පිළිතුරු සැපයීමට. ඒ වගේම තනිකරම රාජ්‍ය සේවයට සුදුසු පුද්ගලයා කවුද කියන කෙටි ප්‍රශ්නයක් ආවොත් ඔබට පිළිතුරු සැපයන්න ප්‍රමාණවත් කරුණු තියෙනවා. ඒ වගේමයි විශ්වවිද්‍යාල සේවයට නුසුදුසු තැනැත්තා කවුද කියලා පැහැදිලි කර ගැනීමේදී පිළිතුරක් ලියන්න ඔබට පුළුවන්. නමුත් ඔබ මේ දෙක තුලම අවබෝධයක් තිබිය යුතුයි. මොකද දීර්ඝ ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න අවශ්‍ය වෙනවා නම් මේ දෙවැනි කාරණා දෙක ගැනම හොඳ අවබෝධයක් තිබිය යුතුයි. එසේනම් අපි ඊළඟට අපි කතා කරමු වෙනත් මාතෘකාවක් ඔස්සේ. විශේෂයෙන් ඔබට මේ නොබෝධනකින් තියෙන විභාගය ඉතාම සාර්ථකව නිම කරගන්නට මා සුබ පතනවා.